වස්තුක් ද්‍රවයක් අස්සේ ගිල්ලවාම වස්තුවා ද්‍රවයක් ක අස්සේ ගිල්ලවාම ඇැත තරලයක් තුළ තියෙනකොට ඒ තරලයෙන් වටේට මෙයාමත ඇතිකරනවා තෙරපුුම් බල. හරි ඔන්න ඔය තෙරපුුම් බල සීරගේම සම්ප්‍රයුක්තය හැමතිස්සේම ක්‍රියා කරන්න සිලස්ස කියලට. එ හේතු උඩින් එන පීඩනවලට යටින් ගන පීද නවල වැඩින පුත තර තෙරපුුම් බල වැඩිවීමෙන්, මේ බලසේරගේම සම්ප්‍රෘක්ත හැමතිස්සෙමන්නේ සිරස්සසි හළ අන්න යාහතමා පිකෙන උඩුකුරු තෙරපුම කියලා. එතරම මේ ඇදලතිනෙන මොකද මාකරතියෙන පොති තරලය විසින් වස්තුව මත්ත ඇති කරන උඩුකුරු තෙරපුම. එතකොට ඒක මම හිතන ගොඩක් අයත් දන්න ඇති එක විශේෂක කරා පලන කරනමකක්ද ේ වස්තව මත ඇතිකර තරුම් බල සේරකම සම්පෘක්තිය තමයි උඩුකුර තෙරපුුම කියන්නේ ඒක හැමදිි දි සිරසි. එතකොට වස්තු විසින් ද්‍රවේ මතර ඇතිකරනවා ඔවැනිින් බලයක් පල්ලෙ හාට නිවුටන්ගේ තුන්වෙනි නියමට අනුව. එඉදර ඒකට කියන ලට යටටිකරු තෙරපුුම කියන. තර්ය විසි වස්තවර උඩුකරු තරුක් ඇතිකරන. ොට වස්තුෝ තර්ලයට ඇතිකරනවා ඇටිු තේරවාද ඉර් පස්සේ උඩු කුරු තරම ක්‍රාත් කරන ලක්ෂේර කියයනෝ උත්ලාවකතා උත්පලාවකතා කේන්්‍රය කිය. උත්පලාාවකතා කේන්ද්‍රේ. සංකේත කරන්න ගොඩ කර ජී ද කිය. මේක නෑ මෙතන. පුතේ දැන් මේ ගෝලයයක් වගේක් සම්පූරන්ද්‍රවයයාස ගිල්ලා තියන වෙලා ෙන උත්පලාතා කේන්ද්‍රය හරි මැදර සෙට්ේී. සිරිින්දරයයක් වගේකක් ගද්‍රවයක් අස ගිල්ලා තියනකට උපලාාතා කේන්ද්‍රේ. රි ර ෙට්ට. හැබැයි සිරින්ද්‍රේ කොටසත්‍රව අසසි ිල්ලා තියන කොට පුතේ මේ ගෙක්රන මුතු උපලාාත කියද ෙට්ින රින්ද්‍ර හරිමට නෙවේ ගිල්ලා තියන කොටස මෙතන කියල් හිතන්ක ඒ කකොස හරි මදරගම සට. ඒ කොටස හරිමැදට. ක හරිර කියනවන උපලාාගතා කේන්ද්‍රය වෙන්නේ උත්පලාවත කේන්ද්‍රෙ වෙන්නේ. වස්තුව ගිල්ලුවීමේ නිසා විස්ථාපනය වූ තරලකොටසේ. විස්ථාාවන වූ තරලකොඩසේ. විස්ථාපනය වීමට පෙර පැවති ගුෘත්තකේන්ද්‍රිය. විස්ථාාවන වූ තරලකොටඩසේ, විස්ථානන පෙර පැවති ගුෘත්තකේන්ද්‍රිය. දැමේ වස්තු ගිල්ලන්ඩ කලින් මේ උක්කොම ත ද්‍රවේණය තිබුණේ මේ හැම තැනම තනිකරපුතේ ද්‍රවේණේද තිබුණ. වස්තුව ගල්ලුවවාම මෙතන තිබ ද්‍රවයට එතනින් අහකට යන්න සිද්ධ වුණ මේ සිරරිට ගිල්වවාම ත ති ිච් දරවට එතනින් අහකට යන්න සිද්ව වුණ මේ සිරරිට ගල් ගල්ලන කොට තිම මේ ද්‍ර කොටසට එතනින් අහකට යන්න සිද්ධ වුණා. එතනින් විස්ථාපනය වෙන්න සිද්ධ වුණා. අන්න එතකොටේ විස්ථාපනය වූ තරල කොටස විස්ථානෙන් පෙ හර ම ත ර කොස ස්ාාව න්න කලින් ත්න හි. අන්න එතකොට යා ගුෘත්තකේද්‍ර තිබ්බ යන මයි උත්ප්‍රාවතා කේන්ද්‍ර වෙන්නේ. ම තනනි ද ේ විිස්සරුත නව ගිල්ලවවා ම මෙත විචදර කොටසට සිද්දන ඇතින තන කර කියන්න එග විස්ථාන නවා කියලා කියන්නේ රය විස්ථානට කලින් හිටියේ මෙතැ එබතේ අන මෙතන ඉන්නොට්ට ඒද්‍රකොට සිගෘත්ත කේදු තිබ්බ ැන මයි උත්ප්‍රවතා කේන්ද්‍රය කියන්න. තේරවාද පැහැදිත්ද. ස්ථාවනය වූ තරල කොටසේ විස්ථානය වන පෙර පැවති ගෘත්තක න්්‍රෙ ඕක හමරු අලුත් ඇති ඒ මතක ඒකමන්න වෙලා දු ම හයිට ක ෙ දයග. ඊලාගන මං කේ උප්පු කරලා පෙන්නලා තියනවා පුතේ ශරිද්‍රය කරම් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මෙට දැන උඩුකුෘතෙරපුම වීරජී සූත්‍රය ලියන්න පුළුවන් කිය වීරෝජී. වී කියර අදහස් කරන වස්තුව ගිල්වීම නිසා විස්ථාාවනය වූ තරල කොටසේ පරිමා. ස් කිල්ලීම නිස විස්ථාපනය වූ තරලකොටසේ පරිමාව. දැමතරන්න මෙන මේ කෙර පරිමාව මේ කැන මේ කන පරිමාව. රෝකයනේ අදාළ තර්ලය ගණත්වය. එදර තර්ලය ගණත්වය විස්ථාපනය වූ ඒ තරලකොටසේ පරිමාවයි ගුණ කරාමෙන්නේ ස්කන්ධයක්න විස්ථානය වූ තර කොටසේ ස්කන්දය. ජීකෙන් ගුණ කරම බර. එද මේ උපේලා දිනීම අද පුතේ ඔොඩුකෘතර වූ සමාන වෙනවා ලූ විස්ථාාවනය වූ තර කොටසේ බරට. ස්තු ගිල්ලීම නිසා විස්ථාවන වූතර්ලකොඩසේ බරට. ඕ කතමයි කියලාදින අගිවිඩිස්ක මූලධර්මය. හැබේ කියනකොටම කියන මේ එක වලංග වෙන්නේ නිශ්චරා සම්පීඩේ තර්ලයකට කියලා. ගන යසන විරෝජී සුත්‍රයැි ලියන්නන්නේ මුතේ නිශ්ට අවස්ථාව සඳහා. නමුත් ඔබ දැන් මාතක මස්සයක් දෙක් වැඩ කරලා හරි දවස්කීපයක්කරි වැඩගල ඔබ දන්නවා දැන් නිියටන් ග කියනීමලටන නිශ්චල කියන තත්වේ ස ඒකාර ප්‍රයේගී චාලයනකින් තත් එකවා. එතකොට මේ සූතරේ හරියනවා මේක කියන තරර්ලේ නිශ්චරවෙලාට හරයනවා ඒක ක පපරයගින් චලනයන වෙලාවට හරයනවා නද අපි න හදති ගොඩක් ලාවටේ තරලයේ නි්චරවස්ථාවතමයිතිී. තොරණය වෙනකොට කොහොමදේ සුතුර ෙනස් ෙන්නන්නේ කියනකව පසවසාකච්චාකර හරි. එතකොට පතිෂේ වැදගල්ක පට්ටක හන්ඩ දේ නෙපුතේ හ ර ේසින්. ඔයා යු සමන වීරෝ ජී කියල ආගයන් ආදේශ කල සුරුකරෝොත් උඩ කෘරතරම එන්නේ නිවුටන් නොලින්. ඉන්ඳහෙට සමහර තැන්වල ඕන එවා පුතේ උඩු කුරතරම කිලෝග්‍රෑන්වලින් ගඩ ඕන වෙන තැන් ෙමතීරම් ිලෝග්‍රෑන් වලි. ඒවගේ තැන්වල එකන විශේෂය තරාධි පාටාන් කාශුත ගැටලු වලදී. ඒ වගේ වෙලා අවල්ුව ලැබතේ ඔයා ජීලියන් දෙපා. කෙලේම ය සමන විරෝ කෙල්ලිව ඇති එතර කෙ මු කුතරම කිෝග්‍රග ව. අරත්වායා යුසන විරෝජී දාල නියුටන් කරලා ගත්ත කියන්නක නිටන් කරලා ගන්නක් යිකෝගර කරන්න රු දහ බදනගෙනරන්න ඉතින් බදුවමති ඇතරම හ ජීග හන කැපෙන්පති. හරි එඳ කෙලිමේ ජී නැතුව වීරෝ කෙලි වන ඒත් ඇති. හ ඒළඟට දැ මේක මෙහෙමයි ඔප්පු කරලාතිය නෝටගේ සිිරිදරයක් කරගෙන සිරිදරක් න්න ෝ න ඕන හැයක වස්තු කර හරි. එක ප කර තින මුලුව එක ගිල්ලපයක්ක මුලුව එක ගිල්ල පෙක් න්න න මේගේ කොටසක් ගිල්ි පෙකරත් ුත්‍ර හරි. ඇද ව කියල දහස්කර මෙමේ පරිමාාව හරි. ඊලාන්ට හිතන්නකෝ වස්තුවක් ද්‍රව දෙකක් කස්සි ගිල්ල තියනොවා කියලා. ද්‍රව දෙක් කස්ස ගිල්ල තියනවා. හයි ඔ නොවවගේ ද්‍රව දෙකක් තුළ ගිරිලා. අපි කියමක මේක ගණත්යරෝ එක කියලා මේ අගනතරෝ දෙක කියලා මේ ගිල්ල ගන පරිම වී එක කියල ගිල්ල තින පරිම වී දෙක කිය. එතර මේ මතක්‍රාක උඩුකෘතම ලියවෙන්නේ මෙ හෙමයිපුතේ පද දෙක්කර ලියන්න කොටස් දෙක්කර ලියන්න උඩුකූතරම දක්වවි දිහට වී එක රෝක ජීකල පදයක්ව දිහටත් වී දෙක රෝ දෙක ජීකල තව පදයක් විදිහරත් ලියන්න වන. තෙවා ඔඩුකෘත දෙක්ක එකතුවක් වශයෙන් ලිය ඒකරම් එන ගන පෙනම දක්තියෙන පල්ල හිටත්වයෙනවා හරි ඉරවස්සේ තයවක් කියලාන්න බපුතේ නිතර් නල මසීවල තරහන ගක්ත්තමයි දුරු තරාදයක ඔන්න වස්තුක් එල්ලලා තිේවා කළහිතන්නකු එතොර මේක බරතියනවා පල්ෙහාට නූල ආතියල් තියනයි හෙලට. හ කෙලෙීම මේේ මහ අල් ඉන්න ක නිශ්වරතියන්ෙ කෙලීම ආතතිය සමානයි බර එදක කෙලීමේ පාටන් ෙස පෙන්න්නන ල්ලාදනවස් වේ බර ොක් කලාටතිින් පෙන්න ැ ග . හැබැයි ඉරස්සිහිතන්නකො මේක අපි ගිල්ලනවා ද්‍රවයක් කස්ස කියලා. දරයක් අස්ස ගිල්ලවාම හරි බර යනවා පහලට උඩුකුරු තෙරුමත් තියෙනවා ඉහලට ඉර හැර ආතතිය දැන්තිෙනනවට. හරි. දැන් මේක සමතුළතා ගත්තම උඩට ආතතියගේ උඩුකුතන එකතුව තමයි සමානවෙන්නේ ඇත්ත බරට ඒකෙන් ටීඩෑ ශුක්ත කරාම බර අඩු කිරීම ඩුකරු තෙරුම කියල. එකන දැන් දුන තරාදයේ පාටන්ක වවෙනි මිනූල ආත තියන දැන්දුු තරාදී පාටාන්කෙ ඇත්ත බට වඩා අඩුයි උඩුකුරුතෙරුමට සමාන ප්‍රමාණයකි. හරි. න්නේ දැන් මේ පෙන්න බරටකිෙන අපි දෘෂ්‍ය බර කියලා එකන දෘෂ්‍යවර සමානයි සත්‍යය වර අඩු කිරරි මුඩු කුරු තැරපුම. සත්‍ය බරයේ දෘෂ්්‍යවරය වෙනසර හේතුව කවුද උඩු කුරු තෙරුම හරි. එතිේ මම ළමයාගෙන මංදන්න අවබෝධය හැටිකට. මේ කිව බහුතරයක් දේවල් බහුතරයක් ලය දන්නවා තැන් තැනු පොඩිපිඩි වද දන්නක පැත්තින්නට ඉඩ තියනවා. හරි.